මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාට් වලින් මදින් ඕනේ. නවත් ක්ලෝගාට්. දැන් ඒ විදුලි බලය මේක ඉදි කරන ක්‍රමවේදය අනුව විදුලි බලය මිලදී ගන්න ලංකා විදුලි බල මණ්ඩලය බැඳෙනවා. එතකොට එකඟ වෙන ටැරිෆ් එකක් මිලක් තියෙනවා. විදුලි බල ඒක කියන් මිලදී ගන්නේ කීයටද කියලා. එතකොට මේ විදුලි බල මිලදී ගන්නේ කීයටද කියන එකඟ වෙන මිල පිළිබඳ පත්‍රිකා ඇමුණුම් වශයෙන් ලග්දනමි සමාගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට විදේශීය සමාගම විදුලි බලය මිලදී ගන්නේ කීයටද කියලා පැහැදිලිව ඉදිරිපත් කරලා නැහැ. ඒක කැබිනට් මණ්ඩලෙන් හංගලා තියෙනවා. ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ මේ විදුලි බල ටෙන්ඩරේ පිළිබඳ කැබිනට් අනුකමිටුව පත් කිරීම සහ වහා පරීක්ෂණයක් කිරීම කළ යුතුයි. දැන් මම මොකටද අනුන්ගේ අමාත්‍යංශවල තියෙන මේ ඇමතිවරයෙක්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා වලට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහභාගි වෙලා තියෙනවා? ඔබතුමිය දැකලා තියෙනවද සංසාරේ? දැන් එහෙම විහිළු සපයන්න හොඳ නෑනේ වගකිව යුතු කැබිනට් ඇමතිවරයෙක් ජර්මන් තානාපතිවරයා කරපු ප්‍රකාශය ගැන තමන්ගේ අමාත්‍යංශය ඇතුළට ඇවිල්ලා ජර්මන් තානාපතිවරයාට උත්තර බඳින්න කියන රටක් තියෙනවද සීලාචාර ලෝකේ? තානාපතිවරයෙක් නේද රටක් නියෝජනය කරන්නේ. ඉතින් අපිට නම් කමන්නේ, අපි ඉතින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු නිසා, අපි මේ අය හඳුනන නිසා අපිට පුළුවන් මේ සඳහා ඒ අදාළ ඉංජිනේරුවන් සහ ටෙන්ඩරේට සම්බන්ධ පාර්ශ්වයන් සමග ප්‍රසිද්ධ විවාදයකට අමාත්‍යවරයා සහ ලේකම්වරු සමග අදාළ ලියකිවිලි සමග මාධ්‍යයක් ඉදිරියේ මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ විවාදයකට ඕනෙම වෙලාවක අපි සූදානම්. ඒකට පැමිණිය යුතු පාර්ශ්වය තමයි. ඒකටත් කිසිසේත් අපි ආරාධනය කරන්නේ නැහැ ජර්මන් තානාපතිතුමාට. ඒ තානාපතිතුමන්ලට ඒ තියෙන ගරුත්වය අපි ආරක්ෂා කළ යුතු වෙනවා. අපි මේ ටෙන්ඩරේට සම්බන්ධ ඒ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තිබෙන ඉංජිනේරුවරු සහ අදාළ පාර්ශ්වයනු මමත් අනිකුත් පාර්ශ්වත් අමාත්‍යවරයා සහ ඒ අමාත්‍යාංශයේ ඕනෙම නිලධාරියෙක් සමග මේ මාධ්‍යයක ඕනෙම මාධ්‍යයක ජනතාව ඉදිරියේ කරන විවාදයකට සහභාගි වෙන්න ඕනෙම වෙලාවක අපි සූදානම්.